ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජේදාස රාජපක්ෂ වැඩබන්න ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත පත්කර ගැනීමට ගනු ලැබූ තීරණය මත එම පක්ෂය එහි සංවිධාන හා නිලධාරීන් ක්‍රියා කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. කෙසේ වෙතත් පැමිණිලිකරුට මෙම පැමිණිල්ල සංශෝධනය කර යළි අදාළ වාරණ නියෝගය සඳහා කරුණු තහවුරු කිරීමට අවස්ථාව තිබෙන බවයි විනිසුරු සඳුන් විතාන මෙහිදී ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. නිදහස් පක්ෂයේ හිටපු විධායක සභිකයෙකු වන මොන්ටිකෝ සරච්චන්ද්‍ර අල්ලස් කොමිසමට ලිපියක් යොමු කරමින් සඳහන් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විකුණා ලබාගත් අත්තිකාරමකින් පාස්කු වින්දිතයන්ගේ වන්දිය ගෙවා ඇති බවක් පෙනෙන්නට ඇති බවයි. එබැවින් අදාළ මුදල් උපයාගත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ගොනු කර තිබෙනවා. කලින් පාස්කු නඩුවේදී 10,000,000 ගෙවන්න කියලා තිබිච්ච එකට 2,80,00,000 සල්ලි ගෙව්වාය කියලා මේ දින කීපය ඇතුළත. එතකොට ඒ පත්තරේ දැක්කහම මට පුදුම හිතුණා. මොකද දැන් එතුමම කිව්වා මට ගෙවන්න සල්ලි නෑ කියලා උසාවියෙන් ඉල්ලලා තිබුණා. මම දැක්කා ඒ දවස්වල. දැන් මේ පක්ෂේ සභාපතිකම පක්ෂේ නැති කෙනෙකුට දීලා පහු වෙනද වෙනකොට 2,80,00,000 ගෙවලා. මට පොඩි සැකයක් ඇති වුණා මේ සමහර වෙලාවට පක්ෂ විකුණලද දන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා මම අල්ලස් කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කරුවා මේ සල්ලි හම්බුනේ කොහෙන්ද කියන එක හොයන්න කියලා. අපි බැංකුවකට සල්ලි දාන්න ගියෝතින් රුපියල් 1,02,000 ඒ මුදල හම්බුනේ කොහෙන්ද කියන එක අපෙන් අහනවා. ඉතින් එතකොට දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා 2,80,00,000 ගෙවපු එක කොහොමද හම්බුනේ කියලා ඇහුවද කියන එක මම දන්නේ නැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.